අද මම ඔබට කතා කරන්න යන්නේ ඇයි සේවය? ඇයි ධර්මදූත සේවය? ඇයි මිෂනාරි සේවය? අපි සේවය කරන්නේ ඇයි? සේවයට මොකද්ද තිබෙන පෙළඹවීම? ඇත්ත වශයෙන් ඒකත් තේමාවට ලියාගන්න පුළුවන්. සේවයට තිබෙන පෙළඹීම කුමක්ද? පෙළඹීම ලොකු දෙයක්. මට කතාවක් මතක් වෙනවා. පොහොසත් මිනිස්සෙක්, තා පොහොසත්, ඔහු ගමේ ඔක්කොමලා පාටියකට එන්න කිව්වා ඔහුගේ ලොකු වත්තට නිවසට. ඉතින් ගමේ ඔක්කොමලා එන්න ඉස්සලා ඔහුගේ නිවසේ වත්තේ තිබුණා ලොකු ස්විමින් පූල් එකක්. මේ ස්විමින් පූල් එකට ඔහු මේ හපා කන කිඹුලන් කීප දෙනෙක්ම දැම්මා. කිඹුලන්ව දාලා මිනිස්සු ආපුහාම පාටියකට ඔහු තරුණයන්ට කිව්වා, ඔක්කොම තරුණයන්ට, දන්නවද මම මේ ස්විමින් පූල් එකේ මේ පැත්තෙන් පැනලා අර පැත්තට කිඹුලන් අතරෙන් පීනගෙන ඉස්ලාම එන මිනිස්සයාට මම දේවල් තුනෙන් එකක් දෙනවා. පළවෙනි දේ මගේ ඔය මේ මේ මගේ ඉඩමේ අක්කර ගාණෙන් අක්කර 1000ක් තෑගි දෙනවා ඒ කරන කෙනාට. ඒක කැමති නැත්තම් මගේ හරකුන් ගින්නවා මේ 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 හරක් බොහෝ දෙනෙක්, මම හරක් 10000ක් ඒ කෙනාට දෙන්න යනවා. ඒ දෙකම එපා නම් මගේ අන්තිම හොඳම තෑග්ග තමයි මගේ එකම දුවව විවාහ කරගන්න දෙනවා මේ තරුණයාට කියලා කට ගත්ත පමණයි තරුණයෙක් තක් ගාලා පැනලා පීගෙන ගියා. අම්මා පීනගෙන ගියා. දඩ බඩ ගාලා පීන පිට ගිහලා අනිත් පැත්තෙන් එළියට ආවා හිමුලන් අතරින්. මේ මිනිස්සු කිව්වා, නේ පුතා මේ එන්න. ෂා පුතා නියමයිනේ, ගියමෙට කරා. කොමනාද ඕනේ පුතාට? අක්කර 1000 ඕනේද මගේ ඉදමෙන්? නෑ කිව්වා ඒ තරුණයා. එහෙනම් පුතාට එහෙනම් හරක් 10000ක් ඕනේද? නෑ කිව්වා. මට එපා. එතකොට මේ මිනිස්සුක එහෙනම් පුතාට එහෙනම් මන් දන්නව මොනාද ඕනේ කියලා. පුතාට ඕනේ මගේ දුවව විවාහ කියනකොට ඒ මිනිස්සු කිව්වා නෑ නෑ නෑ. ඉතින් මිනිස්සු ඇහුවා, එහෙනම් මොනාද පුතේ, පුතාට මොනාද ඕනේ? ඒ මිනිස්සු ඇහැරලා කිව්වා, මට ඕනේ මාව මේ පූල් එකට තල්ලු කරපු යකා කවුද කියලා දැනගන්න. පෙළඹවීම එනවා නොයෙකුත් ආකාරයේ නේද? සමහරලාට ඉල්ලන්නේ නැති පෙළඹීමුත් එනවා. අද මම ඔබට කතා කරන්න ඕනේ සේවයට ඇති පෙළඹවීම එන්නේ කොහෙන්ද? සමහර අයට පෙළඹවීමක් ආපු නැති නිසා, නැත්නම් ඒ පෙළඹවීම දැකපු නැති නිසා ඔබ තාමත් වාඩි වෙලා පුටුරත් කරනවා පමණයි. මං කියවනේ අද සමා වෙන්න, මම ඔබේ හිත රිද්දන්න හදන්නේ නැහැ. නමුත් මට එළිදරව්වක් තියෙනවා. මම එළිදරව් දෙන්න යනවා. ඔබට කැළඹීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් නිදා ගන්න එපා. ස්වල්ප මොහොතක් තව දේශනා කරන්න යනවා මම. තව පැය භාගයක් විතර අහගෙන ඉන්න. මේක ඉතා වැදගත්. දෙවියන් වහන්සේගෙන් පැහැදිලි වචනයක්. අපි ක්‍රියාපොතේ ඉන්නේ. ක්‍රියාපොතේ 1 යේසුස් වහන්සේ ආවා මේ ලෝකේ සුභාරංචි පොත්වල. ඊට පස්සේ යේසුස් වහන්සේ කුරුසපත් වුණා. සොහොනේ දැම්මා. දවස් 3කින් නැගිට්ටා. ඊට පස්සේ ගෝලයන් එක්ක වෙලා ගත කරා දවස් 40ක්. ක්‍රියා 1 4 යේසුස් වහන්සේ උන්ට අණ කරා, යෙරුසලමෙන් යන්න එපා. පියාණන් වහන්සේගේ පොරොන්දු තෑග්ගය ලබා ගන්නකම්. ක්‍රියා 1:5 කිව්වා, යොහන් බෞතිස්ම කරේ වතුරෙන්. දැන් නමුත් මම ගින්දරෙන් ශුද්ධාත්මයන් වහන්සේ තුලින් නව බෞතිස්මයක් ගේන්න යනවා. ක්‍රියා 6:7 ගෝලයන්ට ඒ කියපු එකක්වත් වැදුන්නේ අපි වගේ. ගෝලයන්ගේ ලොකුම ප්‍රශ්නේ වුණේ, ස්වාමිනි අපි ආණ්ඩු කරන්නේ කවදද? අපි සිංහාසනයේ වාඩි වෙන්නේ කවදද? නේද? සමහර අපි වගේ. යේසුස් වහන්සේ කියන උඹලා මැව්වේ මේකටයි. උඹලා කරන්න යන්නේ මේකටයි. මම උඹලා තුලින් මේ දේවල් බලාපොරොත්තු අපි කියන්නේ නෑ ස්වාමිනි, අපි මගේ ආශිර්වාදේ ස්වාමිනි, මගේ දරුවා ස්වාමිනි, මගේ ජොබ් එක ස්වාමිනි, මගේ සල්ලි. අපි සමහර අපි ඒ වගේ. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? උඹලකින් ඒ ගැන අහලා වැඩක් නැහැ. මේක අහගන්න. මේක අහගන්න කියලා අපි දැන් කියවන්න යනවා. ක්‍රියා 1:8-11 දක්වා. හොඳට අහගන්න. 8, 9, 10, 11. නමුත් ශුද්ධාත්මයන්න් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය.
එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. උන්වහන්සේ මේ කාරණා කී කල්හි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් බැසි ඔවුන්ට නොපෙනී ගියසේක. උන්වහන්සේ යන කල ඔවුන් ස්වර්ගයේ දෙස ඕනෑකමින් බලා සිටියදී සුදු වස්ත්‍ර ඇඳා වූ මිනිසයන් දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලේ මිනිසෙනි, නුඹලා ස්වර්ගයේ දෙස බල සිටින්නේ මක් නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය. අපි මේවැනි ඉරිදාවක හුඟක් අහනවා, යෙරුසලම, යුදෙය, සමාරිය ලෝකාන්තයට සුභාරංචිය ගෙනියන්න කියන මේ පදේ. නමුත් අපි 9 සිට 11 දිහා බලනකොට අපිට පේනවා දේව දූතයන් දෙන්නෙක් ඇවිල්ලා මොවුන් බලන් හිටියා. යේසුස් වහන්සේ ඔසවනවා. මොවුන් නන්ද කිව්වේ, ඔය ඔසවපු යේසුස් වහන්සේ යනවා දැක්කහම වගේ එතනින් යේසුස් වහන්සේ ආපහු වෙන්න යනවා. අපි හුඟක් දේශනාවල් අහන්නේ යේසුස් වහන්සේගේ දෙවණීම ගැන. මට මේ කියවන්න ලැබුණ මේ සතියේ බටහිර රටක ක්‍රිස්තියානි රටක පූජකවරුන්ගේ සම්මේලනයක 90% පූජකවරුන් ඒ සම්මේලනයට ආපු ක්‍රිස්තියානි පූජකවරුන් ඔවුන් විශ්වාස කරේ නැහැ, කරන්නේ නැහැ යේසුස් වහන්සේ නැවත එනවා කියලා. අපිට පේනවා ඒ නිසා ක්‍රිස්තියානි රටවල, බටහිර රටවල මොනවාද ක්‍රිස්තියානි ධර්මයට වෙලා තියෙන්නේ කියලා. මිනිසුන්ට ඕන විදියට හිතා ගන්නවා බයිබලයේ ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. දැන් අපි මේ පදේ දිහා බලමු. අපි ආපහු බලමු ක්‍රියා 1 11 දෙවෙනි කොටස. නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය. දැන් මම මේ පදෙන් තමයි වැඩිමත කතා කරන්න යන්නේ. මේක ඉතා වැදගත්. අපිට පේනවා අපි ක්‍රියාපොතේ විතරක් නෙමෙයි අපි කරන හැම දෙයකටම පෙළඹවීම නැත්නම් ආවේගය එන්නේ මේ පදෙන්. අපි කරන හැම දෙයකටම ආවේගය එන්නේ මෙතනින්. දැන් ක්‍රියාපොත දිහා බැලුවොත් ඉස්සලාම පණිවිඩය පේනවා. ගෝලයන්ට පණිවිඩය දුන්නා. ඊට පස්සේ ගෝලයන්ට බලය දුන්නා. ඊට පස්සේ පෙන්නවා ඔවුන්ගේ ධර්ම දූත මෙහෙවර ගැන. නමුත් මේ 9 ඉඳන් 11 වෙනකම් පෙන්වන්නේ පෙළඹවීම, සේවය, මිෂනාරි සේවය කරන්න තිබෙන පෙළඹවීම. මොනවාද පෙළඹවීම? මොනවාද පෙළඹවීම? යේසුස් වහන්සේ ආපහු එනවා. කී දෙනෙක් විශ්වාස කරනවද? අත උස්සන්න බලන්න. උඩට උස්සන්න. දැන් මම කියන දේ හොඳට අහන්න. දෙවියන් වහන්සේ දුන්න එළිදරව්ව මේකයි. යේසුස් වහන්සේ බැමිනෝ. දැන් අපි මේක එකට කියමු ඔක්කොමලා. නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය. මම මේ ඊළඟ මොහොතවල් කීපයේදී ඔබට කතා කරන්න යන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම ගැන. දැන් මම යේසුස් වහන්සේගේ පැමිණීම ගැන කතා කරා ඉස්සෙල්ලා මතකද? අන්තිම කාලයේ ලකුණු ඒ ගැන නෙමෙයි. මේ ලකුණු ගැන නෙමෙයි කතා කරන්නේ. අන්තිම කාලයේ ලකුණු ගැනත් නෙමෙයි. අද මම කතා කරන්න යන්නේ යේසුස් වහන්සේගේ පැමිණීමෙන් මොනවාද අපිට වෙන්නේ? ක්‍රිස්තියානි කාර්යයට වෙන්නේ කුමක්ද? පළවෙනි කරුණ, යේසුස් වහන්සේ නැවත ආවිට ඇදහිලිවතුන් ගණන් දිය යුතුයි. ඇදහිලිවතුන් ගණන් දිය යුතුයි. යේසුස් වහන්සේ ආපහු ආපුහම මම පෞකාරයන් ගැන නෙමෙයි කතා කරන්නේ. සභාව අහගෙන ඉන්නේ. හලෝ හලෝ සභාව අහගෙන ඉන්නේ. ඔබයි මමයි ගණන් දෙන්න ඕනේ. යේසුස් වහන්සේ ආපහු ආපුහම අපි ගණන් දෙන්න ඕනේ. යේසුස් වහන්සේ අහන්න යනවා අපිට දුන්න සම්පත් ගැන. අපි මොනාද කරේ? අපිට දුන්න හැකියාවන් එක්ක අපි මොනාද කරේ? අපිට දුන්න මුදල්, අපිට දුන්න තලන්ත එක්ක මොනාද අපි කරේ? දැන් උපමා කතාවක් තියෙනවා මතේ සුභාරංචියේ 25 වෙනි පරිච්ඡේදයේ. මතේ 25, මේක හොඳට අහගමු අපි. 25 14 15 කියමු. කුමක් හේින්ද එය වනාහි අන් රටකට යන මිනිසෙක් තමාගේ දාසයන් කැඳවා ඔවුන්ට තමා සන්තක දේ බාර දෙන්නාක් මෙන්ය. ඔහු එක්කෙනෙකුට තලෙන්ත 5ක්ද
එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියටදී තමාගේ ගමන ගියේය. දැන් මොනවාද වුණේ මෙතන එක්කෙනෙක්ට දුන්න පහක් රිදි තලන්ත කියන්නේ ওই රිදි බෑග් පහක් right ඒ වටිනාකම කියමු තලන්ත කියලා තලන්ත පහක් තලන්ත දෙකක් තලන්ත එකක්. එහෙමයි ස්වාමියා දුන්නේ. දැන් ස්වාමියා අපිටත් තලන්ත දීලා තින්නේ එහෙමයි. හරිද? දැන් අන්තිම කොටස කියන්නේ මොනවාද? ඒ කියන්නේ අන්තිම කොටස කියනවා බැගින් එකිනෙකාගේ එකිනෙකාගේ පුළුවන්කමේ හැටියටදී එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට මේව දුන්නා. දන්නවද සභාවේ ලොකුම ප්‍රශ්නේ? මේ අද කතා කරන්නේ සභාවෙන් පිට නෙමෙයි. මේ අද කතා කරන්නේ සභාවේ අයට, ඔබටත් මටත්. අපේ ලොකුම ප්‍රශ්නේ දෙන්නේ බලන්නකෝ, අරයට පහක් දුන්නානේ මට තුනයිනේ. යාට අරක දුන්නා මට මේක දීලා. බලන්නකෝ යාට මෙහෙම කරන්න පුළුවන් මට මෙහෙම කරන්න බෑ. අපි මේ ලොකු ප්‍රශ්න අපිට තලන්ත ගැන. ස්වාමියා දන්නෝ ඔබට මොනාද ඕනේ, ඔබට මොනාද උමනා කියලා. ස්වාමියා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ යාට දුන්න තලන්ත ගැන. මේක අහගන්න, දෙවියන් වහන්සේ ඔබට වග කියන්න කියලා නෑ ඔබට නැති දේවල් ගැන. දෙවියන් වහන්සේ ඔබට වග කියන්න කියන්නේ ඔබට තියෙන දේවල් ගැනයි. ඊදනේ හැලෙලුයා කියනවාද? ඒ තියෙන දේවල් ගැන මොනවාද කරන්නේ? අපිට ඒව බලන්න වෙලා නෑනේ. ඇයි? අපි අරයට බලන්නකෝ පාස්ටර් යාගේ තලන්ත, මයාගේ තලන්ත, මගේ තලන්ත බලන්න නෑ. අපිට දීලා තියෙන දේ විතරයි අපි ගණන් දෙන්න ඕනේ. ඊදනේ හැලෙලුයා කියනවාද? හරිද? ඔය මෝඩ ක්‍රියාවලන වලට අහු වෙන්න යන්න එපා. හරිද? අරයා වගේ වෙන්න එපා, මා වගේ වෙන්න යන්න එපා, මම ඔබ වගේ වෙන්න යන්නේ නැහැ. අපිට බාර දුන්න දෙයට අපි වග කියමු. ආමෙන්, ආමෙන්. දැන් මේකයි ලොකු දෙ. මම අද අද ඔය 25න් ඔය කතාව හොඳ හොඳ කතාවක් හොඳ දේශනාවක් තියෙනවා. ඒ ඒ ඒ කොටසෙන් දේශනා කරන්නේ අද මම. හැබැයි මම ඔබට කියන්න යන්නේ මේකයි. ඔබට මොනා දුන්නත් ගණන් දීමක් තියෙනවා. 25:19 කියමු. බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමග ගණන් බැලුවේය. ගණන් බලන දවසක් එනවා. ගණන් බලන දවස ආපුවාම සභාවට ඇවිල්ලා පැයකමාරක් වාඩි වෙලා ෂේප් වෙලා යනවද යන්න යන්න බෑ. තමාගේ අම්මගේ ඇදහිල්ලේ, තමාගේ අම්මගේ සාරි පොට පිටිපස්සේ ආපු තමාගේ මාර්ගයේ හැංගිලා යන්න බෑ. තමාගේ පාස්ටගේ පස්සේ හැංගිලා යන්න බෑ. තමාගේ වැඩසටහන් පස්සේ හැංගෙන්න බෑ. ඇවිල්ලා ෂේප් එකෙන් නෑ. හැම කෙනාම ගණන් දෙන්න උමනා. හලෝ, හලෝ, හලෝ. ඇදහිලිවතුන් ගණන් දිය යුතුයි. අපිට ගණන් දෙන්න වෙනවා. ක්‍රියා 1:11 මොනවාද කිව්වේ? යේසුස් වහන්සේ ගියා වගේ දේවදූතයා කිව්වා. ආපහු එන්න යනවා. ඒ තමයි ගෝලයන්ට තේරුණේ මම ගණන් දෙන්න ඕනේ. ඇයි? ෂේප් වෙලා මට යන්න බෑ. යේසුස් වහන්සේ ආපහු එන්න යනවා. මා දිහා බලන් යනවා. මට හැංගෙන්න බෑ. අරයා කරපු දේ, මෙයා කරපු දේ, සභාව කරපු දේ නෙමෙයි, මාගෙන් අහන්න යනවා. මම මොනාද කරේ? සමහර අය මොනාද කරන්නේ? ඔබ ගණන් දෙන්න ඕනේ. යේසුස් වහන්සේ ඔබේ මූහුණ දිහා බලන්න යනවා. ඔබට කියන්න බෑ මගේ හස්බන්ඩ් මෙහෙම ගියා ස්වාමිනි ගිහිල්ලා ගන්නද, හස්බන්ඩ් වැඩේ කාපු නිසා ඉතින් අපිටත් යන්න නෑ, මගේ දරුවා මෙහෙමයි ස්වාමිනි, නෑ ස්වාමිනි අරයා කුඩුවලට නෑ නෑ එක්ස්කියුස් දෙන්න බෑ. දෙවියන් වහන්සේට ගණන් දීමක් තියෙන්න යනවා. මං කියන්න මේ දේශනාව මට දේශනා කරන්නත් අමාරුයි. ගිය සතිය මට දේශනා කරන්න ටිකක් ලේසි. මේ සතිය අමාරුයි. හැබැයි මේක එළිදරව්වක්. සමහර අය මෙතන වාඩිලා නින්දට යනවා. පැයකමාරක් ඇහැරන් ඉන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනේ ගන්න බෑ. බයිබලේ කියෙව්වොත් නිදා වැටෙනවා. යාඥා කරන්න ගියොත් කරන්න බෑ. හැබැයි ඕපාදූප කතා කරන්න පුළුවන් පැය 4ක්. මම මේ ඔගලන්ට බනින්නේ නෑ අද. මම මේ එලිදරව්ව ගැන කියන්නේ මටයි ආවේ මේක ඉස්සලා. ඉතින් මේ මම මේ හොඳයි කියන්නේ නෑ, මට තමයි ඉස්සලා ආවේ මේක. මම ඔබේ පාස්ටර්, මම බොරු කියන්නේ
මම ගිය සතියේ ගෲප් එකකට කිව්වා බයිබලයේ කියවන එකේ වටිනාකම ගැන. මන් දන්නේ මට නම් බයිබලයේ කියවන එක වැදගත් යාඥාවටත් වඩා. දැන් ඕක මේ ගන්න එපා රූල් එකක් හැටියට. Because මම යාඥා කරනකොට මම දෙවියන් වහන්සේට දේවල් කියනවා. මම කියන්නේ සමාණ්ඩාව සත පහක් වටින්නේ නැහැ. හැබැයි මම බයිබලයේ කියනකොට දෙවියන් වහන්සේ මට කතා කරනවා. ඒවා සල්ලි වලට වටිනාකම් මැනගන්නවත් බෑ. කී දෙනෙක් ආමෙන් කියනවා. එන් මම ගේ ගෲප් එකට කිව්වා මගේ පාස්ටර්ස්ටයි භාර්යාවන් ගෲප් එකක් මම හැම බ්‍රහස්පතින්දා උදේ කරනවා තරුණ පාස්ටර් එන් භාර්යාවන් ඉංග්‍රීසි සභාවේ. මම ඔවුන්ට කිව්වා මම කම්මැලි බයිබලේ කියවන්න මට සමහර දවස්වල. මන් දන්නේ ඔබට කොහොමද කියන මට කම්මැලි. මට යාඥා කරන්න හරි අමාරුයි සමහර දවස්වල. හැබැයි මන් දෙවියන්වහන්සේට ප්‍රශංසා වෙන මම දේශනා කරන්න බෑ 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 කිව්වත් හැම ඉරිදම හැම සතියෙම ඒ නිසා මට බයිබලේ කියවන්න වෙනවා. මට වචනේ එනවා. දෙවියන් වහන්සේ මාව සෝදිසි කරනවා. මාව වෙනස් කරනවා. ඉතින් මම ඔබට කියන්නේ මේකයි. දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව පෙන්නනවා අපිට. දෙවියන් වහන්සේ තේ ගණන් දීමක් තියෙන්න යනවා. මොනාටද ඔබ ගණන් දෙන්නේ? දෙවියන් වහන්සේ අහන්න යනවා ඔබේ වෙලාව ඔබ ගත කරේ කොහොමද? ක්‍රීඩාවටද? නවකතා පොත් කියවීමටද? මියුසික් ගැහීමටද? ඇසීමටද? යාළුවන් එක්ක වෙලා ගත කිරීමටද? ඒව වැරදි නෑ. ජීවිතේ ඔක්කොම ඕනේ. ඔබ මියුසික් අහන්නේ නැත්නම් ඔබ ජීවිතේ ලොකු කොටසක් නෑ. ස්වර්ගයට යන්නත් එපා. හෙට් මියුසික් තියෙනවා. හැබැයි වැඩියම මොනවද අපි කරන්නේ? ජීවිතේ බොහෝ දේවල් තියෙනවා. මම අන්තිමට කියන්නම් ජීවිතේ වටිනාකම් ගැන. ඔබගේ වෙලාව ගත කරපු එකෙන් යේසුස් වහන්සේව මුණ ගැසුණාම ඔබ ගණන් දෙන්න ඕනේ. ඔබේ සේවය ගැන ඔබ ගණන් දෙන්න ඕනේ. සමහර අය ඔබේ සේවය කරපු දේවල් ගැන, සමහර අය ඔබ නොකරන සේවය ගැන ඔබ ගණන් දෙන්න ඕනේ. සමහර අය සේවයට ඇවිල්ලා යටහත් වෙන්නේ නැහැ. ඔවුන් දෙවියන් වහන්සේට කියන මම එන්නේ මෙහෙමයි ස්වාමිනි, මෙහෙම තමයි කරන්න යන්නේ. ඔබ ගණන් දෙන්න වෙනවා. තුන, ඔබ ගණන් දෙන්න ඕනේ ඔබේ සම්පත්, ඔබේ තලන්ත, ඔබේ මුදල්, ඔබේ වෙලාව, ඔබ භාවිතා කරපු විදිය ඔබ ගණන් දෙන්න ඕනේ. හුඟක් අය ක්‍රිස්තියානි ජීවිතේ දුවන්නේ සභාවට. පාස්ට මොනා කියයිද, සිස්ට මොනා කියයිද නේද? ආර්ය මොන මේ අපි ඔබට කැඳවන්නෙත් නෑ. අපිට කැඳවන්නත් බෑ. අපි ඉන්නේ මාර්ගේ පෙන්වන්න විතරයි. අපි දන්නවා මේ සභාවේ දර්ශනය. අපි දන්නවා මේ සභාව දෙවියන් වහන්සේ අපිව සූදානම් කරලා තියෙනවා ලොකු දෙයකට. ලොකු දෙයට අත්තිවාරමක් නැත්තම් ඔබට කරන්න බෑ. ඔබ කොච්චර හොඳින් හිටියත්. ඉතින් අපි ඒවට මඟ පෙන්වන්න. එච්චරයි අපිට කරන්න පුළුවන්. හැබැයි අපි කැඳවන්නේ කවුරුත්. මම කොහොමද තමාව කැඳවන්නේ? මට කෙලින් යන්න බැරි කොට. නමුත් දෙවියන් වහන්සේ පැහැදිලි සලස්මක් තියෙනවා ඔබ ගැන. දෙවියන් වහන්සේට වරදින්නේ නැහැ. ඔබ ගණන් දෙන්න ඕනේ. ලූක් 12:48 කියමු. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේද ඔහුගෙන් බොහෝ දේ අය කරනු ලබන්නේය. යමෙකුට බොහෝ දේ විශ්වාසවන්තව බාර දෙන ලද්දේද ඔහුගෙන් වඩා ඉල්ලනු ලබන්නේය. වැඩියෙන් දෙන කෙනාගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. සමහර අය කියනවා අයියෝ මට අරයට වඩා තියෙනවා. දෙවියන් වහන්සේ මට සපයලා තියෙනවා. දෙවියන් වහන්සේ හැබැයි වැඩියෙන් දුන්නාම ටිකක් වැඩියෙන් බලන්න ඕනේ. සමහරට බය වෙන්න ඕනේ. ඇයි දෙවියන් වහන්සේ ඔබෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා? ඉතින් පළවෙනි දේ ඇදහිලි වෙතෙන් ගෙන් ගණන් දීමක් තියෙන්න යනවා යේසුස් වහන්සේ ආපහුම. දෙවෙනි එක බලමු. යේසුස් වහන්සේ නැවත ආවිට ඇදහිලි වතුන් විනිශ්චය කරනු ලබයි. සමහර අය බය වෙනවා මෙතනම. බය වෙන්න එපා. හැබැයි යේසුස් වහන්සේ ආපහම මේක වෙන්න යනවා. මොනවාද? විනිශ්චය. ලියාගන්න. විනිශ්චය කරනු ලබයි. ඒ කියන්නේ සභාව ඔසවා ගත්තහම පස්සේ දෙවියන් වහන්සේ ඇදහිලි වතුන්ව විනිශ්චය කරන්න යනවා. අපි කියමු එළිදරව් පොතේ
විසි දෙකේ දොළහ. එලිදරව් විසි දෙකේ දොළහ. මෙන්න ඉක්මනින් එමි. එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ. හලෙලූයා. එකිනෙකාට මා සමග විපාක තිබෙනවා. එකිනෙකනාට ඔවුන්ගේ ක්‍රියා අනුව මම ඔවුන්ට විපාක දෙන්න යනවා. ඔබ යමක් කරනවා නම් මගෙන් හංගලා හරි මට විරුද්ධ නෙමෙයි, අම්මට විරුද්ධ නෙමෙයි, ආච්චිට නෙමෙයි, පාස්ටර්ට නෙමෙයි, සිස්ටර්ට නෙමෙයි, ඔබ දෙවියන් වහන්සේට ගණන් දීමක් තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේ සමහර අයට හොඳ තලන්ත දීලා තියෙනවා, ඔබ යටහත් වෙන්න ආස නැහැ. දෙවියන් වහන්සේ කැඳවීම දීලා තියෙනවා, ඔබ ඒ මාර්ගයේ කැක්කුමක් නිසා, වේදනාව නිසා, අමාරු නිසා ඔබ යන්න ලෑස්ති නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ මේ මේ මිනිස්සයෙක්ගෙන් කියන නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේ කියන මම එන්න යනවා, මම ආශිර්වාද කරන්න යනවා, මම විපාක දෙන්න යනවා. අපි බලමු තිමොති පොතේ දෙවනි තිමොති 4:7-8 බලන්න. මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. දැන් පාවුල් තුමා මෙතන කතා කරන්නේ ආත්මික පුතාට තිමොති. මේ පාවුල් තුමා ලියපු පොත් වලින් අපිට කියනවා අන්තිම පොත මැරෙන්නේ ඉස්සලා. රයිට්, මැරෙන්නේ ඉස්සලා කියන දේවල් හරි වැදගත් නේ, දන්නවනේ අන්තිමට කියන ඒවා. පාවුල් තුමා තිමොතියස්ට මේක කියනවා. මම යහපත් යුද්ධයේ යුද්ධ කළෙමි. මම දිවීම කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරයා වූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආශාව සිටින්නා වූ සියල්ලන්ටද දෙනවා ඇත. පාවුල්තුමා කියනවා මම කරන්න දින ඔක්කොම කරා, සටන් කරා, අන්තිම වෙනකන් ගියා, විශ්වාසවන්තව හිටියා. දැන් මගේ විපාකේ කවුද විපාකේ දෙන්නේ? ධර්මිෂ්ඨ විනිශ්චයකරු. අපි ජීවත්වන ලංකාවේ ධර්මිෂ්ඨ විනිශ්චයකරු කියන එක අපිට සිහි කළා මවා ගන්නත් අමාරුයි. ඇයි? අපිට දෙන විනිශ්චයවල හුඟක් බොරු ඒවා තිනවා, වැරදි ඒවා තිනවා, අධර්මිෂ්ඨ දේවල් වෙනවා මේ රටේ. ආමෙන්. හැබැයි මේ විනිශ්චකාරයා කවදාක්වත් ඔහුට වරදින්නේ නැහැ. කී දෙනෙක් ආමෙන් කියනවාද? මෙන්න ධර්මිෂ්ඨ විනිශ්චකරු. ධර්මිෂ්ඨ විනිශ්චකරු ඔබට විපාකයක් දෙන්න යනවා. ධර්මිෂ්ඨ විනිශ්චකාරයා ආපුවාම ඔබෙන් ගණන් දීමක් බලාපොරොත්තු වෙනවා. සමහර අය නින්දට ගිහිල්ලා. මම මේ නින්දර කියන්නේ දැන් නිදාගෙන නෙමෙයි, තමාගේ ජීවිතයේ ආත්මික ගමනේ නින්දට ගිහිල්ලා. නිකන් ඔහෙ පළයන්. පල්ලමේ ඔහේ යනවා. කොහේ යනවත් දන්නේ නැහැ. හැබැයි ඔබට අමතක වෙලා දෙවියන් වහන්සේ ඔබව මැව්වේ, ඔබ වගේ එක්කෙනයි, ඔබටයි ආලේපය දුන්නේ, ඔබට ඉස්සලා කවුරුත් නැහැ, ඔබ වගේ ඔබට පස්සේ ඉන්නෙත් නැහැ, ඔබ වගේ එක්කෙනයි ඔබට ගණන් දීමක් තියෙන්න යනවා. ඇයි මේ වගේ රටක මිලියන් 22ක් ඉන්නවා, ලක්ෂ 2,000,000ක් ගැලවීම ලැබලා නැහැ මේ රටේ? කොහොමද ඔබටයි මටයි ගැලවීම? ඇයි මෙච්චර ගානකට නැතිකොට මේ රටේ මිලියන් 2ක් ගැලවීම ලැබලා නැහැ, මිලියන් 1ක් ගැලවීම ලැබලා නැහැ? යන් වහන්සේ ඔබට හුඟක් දීලා තිනවා, ඔබෙන් හුඟක් බලාපොරොත්තු වෙනවා, ඔබට ගණන් දීමේ දවසක් එන්න යනවා. මං කියන්නේ සමහර අය ආස වෙන්නේ නැහැ මේ දේශනාවට. හැබැයි මම ඇත්ත කියන්න ඕනේ. දෙවියන් වහන්සේ මේ ඉලදරව් මට පැහැදිලි දුන්නා, මටත් සභාවටත්. දෙවනි කොරින්ති 5:10 මෙහෙම කියනවා. මක් නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළා වූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත් කළ දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනයේ ඉදිරියේ ප්‍රකාශ වෙන්ට ඕනෑය. දැන් මෙතන කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය ගැන. රයිට්? විනිශ්චාසනය. ඉංග්‍රීසියෙන් කියනවා the judgment seat of Christ. විනිශ්චය ආසනය තමයි ඒක. රයිට්? විනිශ්චය ආසනය. මම ඔබට ඉක්මනට කතා කරන්න යනවා මේ විනිශ්චය ආසනය ගැන. සමහර අය අහලත් නැහැ, සමහර අය අහලා තිනෝ දන්නේ නැහැ මොකද්ද කියලා. රෝම 14:10 මෙහෙම කියලා තිනෝ. එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චය කරන්නේ මක් නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළු කොට සිතන්නේද? මක් නිසාද අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමු. දැන් මේක අහගන්න මම අද කියවන අන්තිමට පද කීපයක් කියවන්න යනවා. ඒකේ ඔක්කොම කියන්නේ
උඹේ සහෝදරයව විනිශ්චය කරන්න එපා. උඹේ සහෝදරිව විනිශ්චය කරන්න එපා. මිනිස්සයා විනිශ්චය කරන්න දන්නේ නැහැ. හරිද? අපි සමාජයට කියනවා සුරණිව ගන්න ඉස්සරහම ඉන්න අපෝ මේ සිත් මෙයාද ආපෝ මාර දන්නවද එයා ඇවිල්ලා මෙහෙමයි යා කියන එක අයියෝ යා මෙහෙම අරම අක්කොම කියන ඔයාගෙන විනිශ්චය කරනවා. ඇයි යා අපි හිතපු විදියට යම් දෙයක් නොකරපු නිසා. අපෝ බලන්නකෝ කිසිම උමනාවක් නැහැ බලන්නකෝ ආවෙත් නැහැ වෙලාවට බලන්නකෝ විනිශ්චය කරනවා. බයිබලේ මොනවද කියන්නේ? විනිශ්චය කරන්න එපා. මම උදාහරණයක් පෙන්නන. ඇයි කවුද දන්නේ මෙයාට ලොකු ප්‍රශ්නයක් වුණා ගිය සතියේ? හොරගම් කරා ඒ බඩු අම්මව තුවාල කරා යන්න දෙන තිබ්බේ නැහැ. තිබ්බ ඔක්කොම ගත්තා. ඒත් ඔක්කොම දරාගෙන තුවාල ටික වහගෙන සභාවට ආවා. අපි විනිශ්චය කරනවා මෙන්න මෙහෙම කරේ නැහැ කියලා. අපි ඒ පසුබිම දන්නේ නැහැ. ඔන්න උදාහරණයක් මේක. මේක ඇත්තට වුණේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. බය වෙන්න එපා. හරිද? බයිබලේ අපිට විනිශ්චය කරන්න එපා කියන අපි ඔක්කොම දන්නේ නැති නිසා. ඉතින් අපි වැරදි දේ විනිශ්චය කරනවා. හැබැයි අපිට කියනවා විනිශ්චයාසනේ විනිශ්චයකරු ඉන්නවා විනිශ්චය කරන්න. කී දෙනෙක් හැලලුවා කියනවා? අපි විනිශ්චය කරන්න හොඳ නැහැ. රයිට්? ඉතින් මේ විනිශ්චය ආසනය ගැන මම පොඩ්ඩක් කතා කරන්න යනවා. ඔය විනිශ්චය ආසනය ගැන කතා කරපු ගමන් රයිට් අපිට මේ විනිශ්චය කියන වචනේ අපි ටිකක් වැරදිලා තිනවා අපිට. අපි විනිශ්චය කියන වචනේ එක පැත්තයි අපි බලලා තියෙන්නේ. සමහර අයට විනිශ්චය ගැන කතා කරපු ගමන් අපි හිතන්නේ දැන් අපි විනිශ්චය කරන්න යනවා අපි කරපු නරක ක්‍රියාවන් ටික අරගෙන හොඳ ක්‍රියාවන් ටික අරගෙන දැන් බලන්න යනවා අපි කොහෙද ඉන්නේ කියලා. තව සමහර අයට විනිශ්චය ගැන කතා කරාම ඔවුන් හිතනවා පේත්‍රුස් අර ස්වර්ගයේ ගේට්ටු ගාඩ ගියාම ඒ ලොකු පොත ඇරලා බලන අපේ නම තියෙනවද අපේ නම නැද්ද ඒ ඒ ඒ ඒ විශේෂ පොතේ. මොනවද ඒ පොතට කියන්නේ? ආ ජීවන පොතේ. රයිට්? ජීවන පොතේ නම තියනවද? නම තිය නෑ. අපි හිතන්නේ ඒක තමයි විනිශ්චය කියන්නේ කියලා. දැන් මේවා ඔක්කොම විනිශ්චය ආසනය ගැන හිතනකොට අපිට වැරදි ආකල්ප තියෙන්නේ. අපිට විනිශ්චය කියන වචනේ එක පැත්තයි අපි දැකලා තියෙන්නේ නිසායි. දැන් විනිශ්චය ආසනය හොඳට අහගන්න මේක. විනිශ්චය ආසනයට ග්‍රීක භාෂාවෙන් කියන්නේ බීමා. BEMA ඉංග්‍රීසියෙන් ලියනවා නම් බීමා. ඔය බීමා කියන ග්‍රීක වචනයෙන් දන්නවද මේකයි තේරුම? විනිශ්චය ආසනය බීමා. බීමා කියන්නේ පඩි පෙළ, ඒ කියන්නේ මේ පඩි ටිකක් පඩි කීපයක් නැගලා එන උසස් උස්තන් වේදිකාවක්. පඩි දෙක තුනක් නැගලා උස්තන් වේදිකාවට තමයි බීමා කියන්නේ. විනිශ්චය ආසනයට තමයි බීමා කියන්නේ. මේ බීමා කියන්නේ අපි හිතන විනිශ්චය නෙමෙයි. ඔය බීමා එක උඩ වාඩි වෙන්නේ සාමාන්‍යයෙන් වැදගත් පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් ගෞරවයක් දෙන පුද්ගලයා තමයි ඔය බීමා එක උඩ වාඩි වෙන්නේ. දැන් කොරින්තිය මිනිස්සු මේක දැනන් හිටියා. ඇයි කොරින්තිය තිබුණා කොරින්තියේ අවට ලොකු මේ ස්ටේඩියම් එකක්. ඒකේ ඔලිම්පික් ක්‍රීඩා කරපු ස්ටේඩියම් එකක්. රයිට්? ක්‍රීඩාංගනයක්. ඒ ක්‍රීඩාංගනයේ තරඟ කරාන් පස්සේ එතන තිබ්බා බීමා එකක්. මොනවාද බීමා එක? පඩි කීපයක් තිබෙන වේදිකාවක්. ඔක්කොම දිනුම් ලැබලා ඒ වේදිකාවට ආවේ ගෞරවයයි ප්‍රශංසාවයි ලබා ගන්න. මෙන්න විනිශ්චය ආසනයේ තේරුම. විනිශ්චය ආසනය මේක හොඳට අහගන්න. දැන් විනිශ්චය ආසනය කියන්නේ දඬුවමේ විනිශ්චයක් නොවේ. විනිශ්චය ආසනය කියන්නේ ගෞරවයේ ස්ථානයක්. මේක තේරෙනවද? දැන් ස්වර්ගයට ගියහම දඬුවම් නෑ පුතේ. විනිශ්චය ආසනය තියන්නේ ස්වර්ගයේ. ස්වර්ගයට ගියහම ප්‍රශංසා කරන විනිශ්චයක් තියෙන්නේ. ඔය විනිශ්චය කියන වචනේට දෙපැත්තක් තියෙනවා. ප්‍රශංසාවේ විනිශ්චයක්. අපි පළවෙනි කොරින්ති 4:5 කියමු. පළවෙනි කොරින්ති 4:5 මේක අහගන්න. බීමා කියන්නේ දඬුවමේ විනිශ්චය ස්ථානයක් නෙමෙයි. නැත්තම් බීමා කියන්නේ ගෞරවයේ.
විනිශ්චය කරලා ප්‍රශංසා කරන ස්ථානයක්. පළවෙනි කොරින්ති 4:5 කියමු. එහෙයින් ස්වාමින් වහන්සේ එනතුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරල්ලා උන්වහන්සේ අන්ධකාරයෙහි සැඟවුණු දේ එළිදරව් කොට සිත්වල අදහස් ප්‍රකාශ කරන සේක. එවිට එකිනෙකාට තම තමාගේ තමන්ගේ ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේය. දැන් ඔතන ආපහු කියනවා විනිශ්චය කරන්න එපා, විනිශ්චය කරන්න එපා, විනිශ්චය කරන්න එපා, විනිශ්චය කරන්න එපා, විනිශ්චය කරන්න එපා. හැම පදේම කියනවා විනිශ්චය කරන්න එපා. නමුත් අන්තිමට කියනවා මෙතන මොනවද අන්තිමට කියන්නේ එතන කියවන්නේ එක? එවිට එකිනෙකාට තමාගේ ප්‍රශංසාව, එකිනෙකාට තමා සතු ප්‍රශංසාව තමා ලබන්නේ ඔය විනිශ්චයෙන් පස්සේ. ආමෙන්. ඔන්න විනිශ්චය ආසනයේ වෙන දේ, ඔන්න බීමා එකේ වෙන දේ. හරිද? මම ඕක තේරුම් කරන්න ඕනේ. දැන් සමහර අය විනිශ්චය ආසනය ගැන අහලවත් නැහැ. මේව දැනගන්න ඕනේ. මේ බයිබලේ තියෙන දේවල්. එළිදරව් පොතේ මේක තියෙනවා හුඟක්. රයිට්? දැන් මම තව දෙයක් ඔබට තේරුම් කරන්න ඕනේ. දෙවනි දේ මම ඔබට මේක ලියාගන්න. දෙවනි දේ තමයි පළවෙනි එක විනිශ්චය ආසනය ගැන. දෙවනි දේ ආධිපත්‍ය ලියාගන්න. ආධිපත්‍ය සහ ගණන් දීම ගැන මම ඔබට තේරුම් කරන්න ඕනේ. ආධිපත්‍යයි ගණන් දීමයි, ආධිපත්‍යයි ගණන් දීම ගැන අපි බලන්න යනවා. මේකේ වැදගත්කම සමහර අයට තේරෙන්නේ නැහැ. ආධිපත්‍යයි ගණන් දීම අපේ ජීවිතේ තියෙන්නේ ඇයි කියලා. අපි කියමු රෝම 14:10-12. එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චය කරන්නේ මක් නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළු කොට සිතන්නේය? මක් නිසාද? අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ විනිශ්චය ආසනයේ ඉදිරියේයි පෙනී සිටින්නේ. ආපහු පේනවද? මොනවද කියන්නේ ආපහු? විනිශ්චය කරන්න එපා, සහෝදරයව සුළු කරන්න එපා. රයිට්? අපි 12 වෙනි පදේ කියමු. එහෙයින් අප එක් එක් කෙනා තම තමා ගැන දෙවියන් වහන්සේට ගණන් දෙනවා ඇත. අපි එක එක් කෙනා දෙවියන් වහන්සේට ගණන් දෙන්න යනවා. අපේ අම්මා අපිට ගණන් දෙන්න යන්නේ. පාස්ටර් කෝල්ටන්ගේ ගෙම් බේරිලා මට යන්න බෑ. මමත් ගණන් දෙන්න ඕනේ. අපි කාටවත් මේ දෙවියන් වහන්සේ පුද්ගලිකව අපිට ගණන් දීමක් දෙනවා. ආමෙන්. හැම කෙනාම ගණන් දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ දන්නවා මේ ගණන් දීම නිසා අපිට පෙළඹවීමක් තියෙනවා දෙවියන් වහන්සේට අවශ්‍ය දේ කරන්න. දැන් පැහැදිලිද? මෙන්න සේවයට පෙළඹවීම, මෙන්න මිෂනාරි සේවයට පෙළඹවීම, මෙන්න ඔබ සේවය කරපු දේ හෝ සේවය නොකරපු දේට ගණන් දීමක් තියෙන නිසා ඔබ අද ඉඳන් තීරණයක් ගන්න ඕනේ. ඔබ මොනවද කරන්නේ? පාස්ටර් රිෂාන්ගෙන් බේරලා හිටියට හරියන්නේ නැහැ. මට මුකුත් කරන්න බෑ. නමුත් දෙවියන් වහන්සේට ගණන් දීමක් තියෙන්න ඕනේ. දැන් අපි බලමු ඔය ආධිපත්‍යය ගණන් දීම අපේ ජීවිතේට ලොකු බලපෑමක් ඇති කරනවා. සමහර අය විශ්වාස කරන්නේ නැහැ නේ මං කියන දේ. හරි, මෙහෙම කියමුකෝ උදාහරණයට. ඔබ කාර් එකේ කඩාගෙන යන ඔබේ වාහනේ තටාගෙන යන ස්පීඩ් ලිමිට් ඔක්කොම මේ සීමාවන් කඩලා යනවා. හැබැයි කඩාගෙන යනකොට අන්න අතන දකින්න පොලිස් කාර් එකක් ඉන්නවා, නැත්තම් පොලිස් කාර් එකක්. එකපාරට මොනවද වෙන්නේ? ගාල හැමින් යනවා. ඇයි හැමින් යන්නේ? ආධිපත්‍යයත් ගණන් දීමත් නිසා. දැන් තේරෙනවද? ඔය ආධිපත්‍යයි ගණන් දීම තියෙන්නේ ඒකෙන් අපිට පෙළඹීමක් තියනවා හරි දේ කරන්න. හලෝ හලෝ හලෝ, තේරෙනවද මං කියන දේ? තමාගේ වැඩපොලේ තමා වැඩ කරනවා. හැබැයි ආධිපත්‍ය තියෙන කෙනෙක් නැත්තම් ඒ කෙනාට ගණන් දීමක් නැත්තම් තමා තමයි කම්මැලිම, වෙලාවට එන්නේ නැහැ, හැමදිස්සෙම කකා බිබි, මුකුත් කරන්න නැතු ඉඳි. ඇයි? ගණන් දීමකුයි ආධිපත්‍යයක් නැති නිසා. හැබැයි ගණන් දීමයි ආධිපත්‍ය තිබෙන නිසා තමා හොඳ සේවකයෙක් වෙනවා. දැන් පැහැදිලිද මං කියන දේ? ඉදිරියට පැහැදිලිද? අතුස්සන්න බලන්න. පැහැදිලි නම් අතුස්සන්න. හරිද? ගණන් දීමයි ආධිපත්‍යයේ වැදගත්කම එන්න ඒකයි. ඉතින් මම ඔබෙන් අහන්නේ මේකයි. අපිට මේ ගණන් දීමේ දවසේදී දෙවියන් වහන්සේ අපිව විනිශ්චය කරන්නේ නැත්නම් අපි ගණන් දෙන්න ඕනේ මොනා ගැනද? හොඳට අහගන්න මේක. මෙතන තමයි අපිට වරදින්නේ. මෙන්න එළිදරව්වා.
හුඟක් අයගේ හිතේ අපේ විනිශ්චය අපේ ගණන්දීම වෙන්නේ අපි ගැලවීමට ආවද නැද්ද කියන එක. අපි පාප කියා දුන්නද නොකියා සිටියද ඒක. හුඟක් අයගේ හිතේ මේ අන්තිම ගණන් දීම වෙන්නේ අපි ගැලවීමට ආපුහම් පස්සේ අපි පාප කොච්චර කරාද නැද්ද කියන එකයි. නෑ, ස්වර්ගයට ගියහම විනිශ්චාසනයේ මත දෙවියන් වහන්සේ ඉදිරියේ හිටියහම අපිට ගැලවීම ගැන කල්වාරි කුරුසේ දෙවියන් වහන්සේ අන්තිමට ඉවර කරපු හැම දෙෙම කල්වාරි කුරුසේ ලේවලින් සෝදා පවිත්‍ර කළා ගැලවීමට ආපු දේවල් එකකටවත් අපි උත්තර දෙන්න ඕනේ නෑ. ඒ වැඩේ කුරුසේ මත හමාරයි. කී දෙනෙක් හල්ලෙලූයා කියනවාද? ඒක හමාරයි. එතන අපි කියන්නේ සමහර අයට මේක තියෙනවනේ, අවුරුදු 20ක් හොඳට ඉන්නවා, දෙවියන් වහන්සේ තුල ඉන්නවා, දෙවියන් වහන්සේ තුල ඉඳලා හොඳ ජීවිතයක් ගත කළා, ඊට පස්සේ අන්තිම මොහොතේ එක පාපයක් වෙනවා නැත්නම් එක බොරුවක් කියලා මොන හරි දෙයක් හරියට කරන්නේ කරපු ගමන් මැරෙනවා. එතකොට හිතේ කෙලිම අපාටයයි කියලා. අවුරුදු 20ක් දෙවියන් වහන්සේ තුල ඉඳලා ඔක්කොම හරියට කරලා එක දෙයක් වැරදුනොත් ඔබ අපායට යයිද? මට නම් එහෙම දෙවි කෙනෙක් ඕනේ නැහැ. අපි සර්ව සම්පූර්ණ නැහැ. සමහර අයගේ හිතේ අර ගැළවීම ලබන මොහොතේ තමයි ෂේප් එකකින් ඉන්න ඕනේ. නෑ, තමාගේ ජීවිතයේ ෂේප් එකකින් තියාගන්න ඕනේ. තමාට මේ මොහොතේ වැරදුන නිසා තමාව අපායට යවන්නේ නැහැ. මාව එසින් බිස්ස ගෝඩ් එකෙන් එලිට දායිද දන්නේ පාස් දර්ශන් ගේ බෝඩ් එකෙන් රයිට් ලයිසන් බලනවා. හැබැයි මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මෙහෙමයි, ඔබ දෙවියන් වහන්සේ වෙපා කළා, ගැළවීම එපා කළා, කිව්වොත් මට මේකෙන් වැඩක් නැහැ, මේ ඔක්කොම බොරු, මට කල්වාරි කුරුසේ ලේඕන් නැහැ. ඔබ ඒ තීරණය ගත්තොත් ඔබ අපායට යනවා. ඔබට දෙවියන් වහන්සේගේ ගැළවීම නැහැ. හැබැයි ඔබට නිකන් එක දෙයක් එදා විතරක් වැරදුනොත් ඔබ පාපෙම ජීවත් වෙලා හැමදාම පාපේ කරමින් ගියොත් ඔබ ඉවරයි. හැබැයි ඔබට මේ එක දෙයක් මිස් වුණා කියලා දෙවියන් වහන්සේ ඔබ අරින්නේ මේ මේ පාප මේ මේ අපායට. සමහර අයගේ දැන් මම මොලේ විකල් කරනවා වගේ. හැබැයි ඒක තමයි ඇත්ත. කරුණාව කියන්නේ ඒකයි. මම ගැලවීමට ආවේ කරුණාව නිසා, මගේ හොඳකමක් නිසා නෙමෙයි. and මට ආසාවක් තියෙනවා නම්, මම තීරණයක් අරන් තියෙනවා නම් දෙවියන් වහන්සේ පසුපස යන්න යක්ෂයාට කවදාකවත් මගේ මේ එක දෙයකින් මාව ගන්න බෑ. මම හැමදාම යේසුස් වහන්සේක ඉන්නවා. කී දෙනෙක් හල්ලුවේ කියනවා? ඉතා වැදගත් මේක. එහෙනම් මේ ගණන් දීමේ මම පාප වලට ගණන් දීමක් නැහැ. මම කොච්චර පාප කරාද, මම පාප කියා දුන්නාද, කිව්වේ නැද්ද, රයිට්? මෙතන ඒ දේවල් වෙන්නේ නැහැ. ඒවා කල්වාරි කුරුසේ. එහෙනම් අපිව විනිශ්චය කරන්නේ මොන මතද? මේක තමයි මගේ අන්තිම කරුණ. අපිව විනිශ්චය කරන්නේ ඔබත් මාවත් ඇදහිලි වතුන් දෙවියන් වහන්සේගේ දරුවන්. අපිව විනිශ්චය කරන්නේ එහෙනම් මොනා මතද? අන්තිම කරුණ ලියා ගන්න. යේසුස් වහන්සේ නැවත ආවිට නම්බර් 3 ඇදහිලි වතුන්ගේ වටිනාකම්. රයිට්? ඔය අගයන් වලට වඩා මං හිතන්නේ දාමු වටිනාකම් කියලා. රයිට්? ඇදහිලි වතුන්ගේ වටිනාකම් සෝදිසි කරනු ලබයි. ඇදහිලි වතුන්ගේ වටිනාකම්. දෙවියන් වහන්සේ විනිශ්චාසනය මත වාඩි වෙලා අපි දිහා බලනකොට දෙවියන් වහන්සේ විනිශ්චය කරන්නේ නැහැ අපි සදාචාරාත්මකව හොඳට හිටියද නපුරව හිටියද කියලා. දෙවියන් වහන්සේ තනිකර බලන්නේ ඇදහිලිවතෙක්ගේ ජීවිතේ. ඔහුට තියෙන්නේ තාවකාලික කඩා කප්පල් වෙන වටිනාකම්ද සදාකාලින වටිනාකම්ද? මේක හොඳට තේරුම් ගන්න. හැම ඇදහිලිවතෙක්ට දෙවියන් වහන්සේ විපාක දෙන්න යන්නේ මේ වටිනාකම් අනුවයි. දැන් අපි කියවන්න යනවා පද පහක්. නින්දට යන්න එපා, අපි අවසන් කරන්න යනවා. මේක හොඳට අහගන්න. මේක මම ඔයගලන්ට මේක කියන්නේ මට දේශනා කරන්නත් අමාරුයි. පද කීපයක් මාද දීලා තිනවා. නමුත් මේවා ඉතා වටන, හොඳට අහගන්න මේක. රයිට්? පළවෙනි කොරින්ති 3:10-15. මට දෙන ලද
දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමිමි. වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදයි බලා ගනීවා. දැන් මෙතන කතා කරනවා අපේ ජීවිතේ ගොඩනැගීම ගැන. මක්නිසාද දමා තිබෙන අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන. ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තු වහන්සේය. නමුත් අත්තිවාරම පිට යමෙක් රන් රිදී අනර්ග ගල් ලී තුන පිදුරු ගොඩනගන්නේ නම් එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශ වන්නේය. හරි. දැන් අත්තිවාරම යේසුස් වහන්සේ ඔබේ ජීවිතයේ බිල්දිම හොඳට බලාගන්න. මේ ජීවිතයේ බිල්දිම මත ඔබට රන් රිදී මැණික් ලී තනකොළ සහ පිදුරු මේ හයම ඕනේ. මේ හය එක්ක තමයි ඔබේ බිල්ඩිම ඔබ ගොඩනගන්නේ. හරිද? යේසුස් වහන්සේ තමයි ඔබේ බිල්ඩිමේ අත්තිවාරම. මේක උඩ අපි ගොඩනගනවා මේ දේවල් හය. මොනවාද? රත්තරන්, රිදී, මැණික්, ලී, තනකොළ සහ පිදුරු. හරි, දැන් 13 කියමු. එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශ වන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශ කරන්නේය. එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය. ඒ පිට ගොඩනැගුවා වූ යම් කෙනෙකුගේ කර්මාන්තය පවතී නම් ඔහු විපාක ලබන්නේය. යම් කෙනෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභ වන්නේය. හරි, පැහැදිලිද? අත්තිවාරම යේසුස් වහන්සේ මේ ගැලවීමට ආපු අය ගැන කතා කරන්නේ. ගැලවීම නැති අය ගැන නෙමෙයි. අත්තිවාරම යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ මත ඔබේ ජීවිතය ඔබ තනනවා. ඔබේ ජීවිතය තනන්නේ රන් රිදී මැණික් ලී තනකොළ සහ පිදුරු එක්ක. නමුත් එතකොට විනිශ්චයේ ගින්න එන්න යනවා. ජීවිතේ විනිශ්චයක් එනවා. ජීවිත ගමන යනකොට මේ ගින්න ආපුවාම මොකද්ද ඉතුරු වෙන්නේ? මොකද්ද නැති වෙන්නේ? මේ ගින්න ආපුවාම ලී තනකොළ පිදුරු නැති වෙන්න යනවා. මේ ගින්න ආපුවාම රන් රිදි මැණික් ඉතුරු වෙන්න යනවා. හරිද මං කියන දේ? එතකොට ඉතුරු වෙන දේ අනුව ඔබ විපාක ලබන්න යනවා. නැති වෙච්ච දෙයින් ඔබට විපාක නැති වෙන්න යනවා. සෙනෙහවන්තයා, ඔබ බයිබලයේ අනිත් කොටස් වලට ආදරේ වගේ මේ කොටසත් හොඳට අහගන්න. මේක වෙන්න යනවාමයි ඔබ හිතුවත් නැතත්. මේක ඊටා බලවත්. ඔබ මොනවාද මොනා කෙරෙහිද ඔබේ අවධානය යොමු කරන්නේ? අන්තිමට කියන්න අන්තිම පදේ. යම් කෙනෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභ වන්නේය. නමුත් ඔහුම ගැලවෙන්නේය. එහෙත් ගිනි මැදින් ගැලවුණාක් මෙන්ය. දැන් සමහර අය ඔවුන්ගේ ජීවිතය ඔවුන් ගොඩනගන්නේ తాවකාලික දේ පමණයි. ඔවුන්ගේ වැඩිම වෙලාව දාන්නේ ඔවුන්ගේ తాවකාලික දේට. සමහර අය දන්නවනේ ළමයි දාලත් රට යන අවුරුදු 20ක්. 20ක් ඕනේ නැහැනේ ගෙයක් ගහන්න. වැඩේ වෙන්නේ අවුරුදු 5කින් පස්සේ ගෑණි නැතුව ජීවත් වෙලා පුරුදු වෙනවා. ළමයි හරි කරදරයක් වෙනවා. ඉතින් නිවාඩුවට ඇවිල්ලා ඊට පස්සේ එහෙ ඉන්නවා. සල්ලි තමයි ලොකු. ඒ ඉන්ටර්නෙට් එකේ මොනවාද ස්කයිප් එකේ සම්බන්ධකම් ගෙනියන්න බෑනේ. මායික තරහ වුණත් කවන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි ගොඩනැගීම. මොනවාද ගොඩනැගීම? ලී තනකොළ සහ පිදුරු. ඒ පවතින දේ තමයි දරුවා එක්ක තියෙන සම්බන්ධකම. පවතින දේ තමයි සදාකාලයට ඔබ කරන සේවය. පවතින දේ ඔබේ බිස්නස් එක නෙමෙයි. පවතින දේ ඔබේ මුදල් වලින් ණය ගැනීම නෙමෙයි. පවතින දේ ඔබේ තනතුරු උසස් කිරීම නෙමෙයි. ඒවා තමයි පිදුරු. ගින්න ආපුවම ඒවා සත පහකට ගණන් ගන්න බෑ. අද ක්‍රිස්තියානි කාර්යයන් කීප දෙනෙක් ඉන්නවා මේ සභාවෙත්. ඔබ තනකොළ පිදුරු සහ ලී වලට තමයි ලොකු තැන දෙන්නේ. ඔබ විශේෂ දේ අමාරු නිසා, යටහත් වෙන්න ඕන නිසා, අත්තිවාරම ශක්තිමත් කරන්න ඕන නිසා ඔබ පනිනව ලේසි පැත්තට. දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලි අපිට අද කියනවා නෑ.
අපි පිච්චිල යන දේවල් ඒවා සුළු දේවල් තාවකාලික දේවල් ඒවවලට වැඩි වෙලා දානවා. ඔබේ වෙලාව බැලුවොත් ඔබේ වෙලාව වැඩියෙන් දාන්නේ මොනවාද? සමහර අය ඔබ නිරාහාර යාඥා කරන්නේ පිදුරු සහ ලීවලටයි. ඔබට තනකොළ හාස්කමක් අවශ්‍ය නිසා ඔබ දවස් 21ක් නිරාහාරව ඉන්නවා. මම වරදවා තේරුම් ගන්න එපා. මට දුන්න විදිහට තමයි මම තමාට දෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ පවතින දේවල් රන් රිදි මැණික්. පවතින දේවල් තමයි ඔබ සදාකාලීනව කරන සේවය. ඔබ යහපත් සැලැස්මකට ගිහිල්ලා යටහත්ව දෙවියන් වහන්සේට පූජා වීමෙන් යන මාර්ගය. ඔව් අනිත් ඒවා ගොඩනගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඇත්තට බොරු කියන්න බෑනේ. මට ලොකු ප්‍රශ්නයක්. ඔබ මගේ ස්වභාවය නිසා මගේ හිතට ලොකු වේදනාවක්. හැබැයි මගේ පුද්ගලික ජීවිත ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ පුද්ගලික ජීවිතය යනවා. හැබැයි පාස්ටර් කෙනෙක් හැරිට හරි ලොකු ප්‍රශ්නයක්. ඒකයි මේ වගේ දේශනාවක් අද කරන්නේ. ඔබට ගණන් දීමක් එනවා. යේසුස් වහන්සේ ආපහු එනවා. ඔබේ මූණ දිහා බලන්න එනවා. අන්තිමට ඒ කොටස කියන්නේ මොනවාද? සමහර අය පිදුරු සහ තනකොළයි ලීවල්ට තමයි වැඩිම වෙලාව දුන්නේ. ඔවුන් අපායට යන්නේ නැහැ. ඒ අන්තිම කොටස කියන ඔවුන් බේරෙන්න යනවා. හැබැයි අර ගින්නෙන් බේරිලා එන කෙනෙක් වගේ ස්වර්ගෙත් ඔබේ ලාභ හරිම ස්වල්පයයි. ඔබට මොහොතක් එන්න යනවා. යේසුස් වහන්සේට ගණන් දීම ආපුහම ඔබේ සම්පත් ඔබට දුන්න හැම දෙයක්ම දෙවියන් වහන්සේ මනිනකොට ඔබ බලන ඔබ සියලු දේවල් වැපිරුවේ තැන්පත් කරේ తాවකාලික දෙයටයි. ඔබ සදාකාලීන දෙයට අවශ්‍ය දේවල් දුන්නේ නැහැ. වැඩක්ම නැති දේවල් වලට ඔබ වෙලාව දාලා ඔබට ස්වර්ගෙ හිටියත් දුකක් එන්න යන. දැන් සමහර අය කියනවා පාස්ටර් ස්වර්ගෙට ගියාම කඳුළු මේ ස්වර්ගෙට ගියාම දුක් වෙන්න බෑනේ. මම දන්නේ නැහැ. මගේ බයිබලේ කියනවා ස්වර්ගෙට ගියාම දෙවියන් වහන්සේ අපේ කඳුළු පිස දමනවා කියලා. ඒව අපි හොයලා බලන්න ඕනේ. හැබැයි මගේ පොයින්ට් එක මේකයි. දෙවියන් වහන්සේ අපිට ඊට ප්‍රස්තාව දීලා තිනවා සදාකාලින දෙයට අපේ වෙලාව, අපේ මුදල් සහ අපේ ජීවිතය තැන්පත් කරන්න. අපි මොනා පස්සේද අද දුවන්නේ? අපි කියමු 1:11 අන්තිම වතාවට ඔක්කොමලා නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මේ යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය. යේසුස් වහන්සේ එනවා එනවා එනවාමයි. ආපුහම විනිශ්චයක් තියෙනවා. ඒ විනිශ්චය මේ ඔබව නපුරට හරවලා ඔබට දඬුවම් කරන විනිශ්චය නෙමෙයි. ඔබට විපාක දෙන්න යනවා. ඔබව වර්ණනා කරන්න යනවා. ඔබ ඔසවන්න යනවා. නමුත් ඔසවන්න මොන හරි තියෙන්න ඕනේ. රිදි රන් රිදි මැණික් තියෙන්න ඕනේ. දන්නවද අපි බලන්න ක්‍රියා 1:2 ඔවුන්ට දුන්න සැලැස්ම ඔවුන්ට දුන්න අණ ලියාගන්න මේක. ක්‍රියා 1:2 ගෝලයන්ට කිව්වා මෙන්න සේවයට සැලැස්ම මෙන්න අණ. ඊට පස්සේ 1:8 සේවයට බලය දුන්නා. 1:8 සේවයට බලය දුන්නා. ඊට පස්සේ 1:11 සේවයට පෙළඹවීම නැත්නම් ආවේගය දුන්නා. ආවේගය පෙළඹවීම මොනවාද මේ පෙළඹවීම? යේසුස් වහන්සේ නැවත එන සේවය.